කවදාහරි දවසක අම්මා පිබ තනි කරලා මේ ලෝකෙන් සමුගත්ත දවසකට කවදාහරි දවසක අම්මා පිබ තනි කරලා මේ ලෝකෙන් බෙන් වෙලා ගිය දවසකට අම්මා කියන අකුරු තුනේ වටිනාකම ඔයාට දැනෙවි පුතේ. ඒ වටිනකම මේ ලෝකේ දැනෙන හොඳම කෙනා තමයි පුතේ පන්සලේ මහාන වෙලා ඉන්න පුංචි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන්න පිටත් වුණ වෙලාවේ මට තාම මතකයි මගේ අම්මා කියපු වචන ටික. එදා අම්මගේ පපුවට මාව තුරුළු කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවගෙන අම්මා මට කිව්වේ එකම එක වචන පේරියයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා එදා ඇඬුව පුතේ. ඒ ඇස්සලින් වැටිච්චුණු කඳුළු ගැට පියදාලා පන්සලට ඇවිදින්න මේ කහ චීවරේ පොරවගත්තු දවසේ අම්මා මතක් වෙලා අඬපු වාර තම නනත්තයි අප්‍රමාණයි පුතේ. උදේ පාන්දර 3:00-4:00 නැගිටලා ඉඳලා අතට අරගෙන අක්කර ගානක් පන්සලේ මිදුල අද්දකේ කරගෙට එනකම් අතු ගානකට දැලිවලම් පිඟම් වාජන සිවුරේ තවරගෙන පුංචි කාලේ පොඩි කමට හෝතනකොට හැන්දෑවට බණ පොත් අතට අරගෙන විහාරෙට ගිහින් බණ පොත් පාඩම් කරනකොට පුංචි හාමුදුරුවන්ට රාත්‍රියට බඩගින හැදෙනවා පුතේ. අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද? ලොකු හාමුදුරුව ළඟට දුවගෙන ගිහින් හාමුදුරුවනේ මට බඩගිනේ කියලා කියනකොට පුංචි කාලේ අම්මා තුරුලි තියම් පවා පුරත්තර කිරි ටික වෙනවට තාත්තා හරහට වඩාගෙන කවාපු සම්බෝලයි බක්කටයි වෙනවට අපිට සමහර දාට රාත්‍රී කුසකින්දරට ලැබුණේ බිස්කට් එකක් විතරයි පුතේ. දේවල් කෝටු නාරම් සියබලහතු මේ වයින් බැහිරි පාරවල් හිටිනක විතරයි දුවේ. ඒ සියල්ල විදගෙන අද මෙතනට ආපු නිසා පොඩි හාමුදුරු ඔයාලට කියලා දෙන්න එක දෙයයි. අම්මා නැති දුක දැනෙන්නේ අම්මා නැති දාට පුතේ. ඉන්නකොට නෙවෙයි. අද ඔයාගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න රත්තරන් අම්මා ඔබව මේ තැනට ගේන්න කොච්චර දුක් කන්දරාවක් විඳලා තියෙනවද කියලා. ඔබේ රත්තරන් අම්මාගේ අනන්ත ගුණ ගැන සම්මා